शुद्ध जीवन के बाल पैम है आकार देखाई एक समय हित कर बाल पैम है अनित्य का पुत्र अहित कर बाल पैम है अभी हित कर बाल पैम के लगता हम අපට මේ හිතකර පත්ත කියන්නේ ප්‍රයෝජනවත් වෙන අවස්ථාව අහිතකර බලපෑම කියලා කියන්නේ පුතේ අපට අවාසි සහගත වෙනවා පුතේ අපෙන් මේ අලුතෙන් සම්බන්ධ වෙන දරුවෝ මැසේජ් එකක් දානවා ගිය සතියේ මේ පාඩම ආරම්භ කළාට පිටු කීයක් ගියාද කියලා චුට්ටක් කියන්න පුළුවන්ද සීආර් පුතේ පිටු කීයද ගිය සතියේ ලියන්න ගියේ कॉपर डकियाँ ना को पिटू किये थे दिखाई थे तूना ही थे हाँ पिटू हाथरा ही लो पिटू पहाई दहमी किये ना पिटू पहाई हाँ हरी पिटू पहाक त्यागर पिटू पहाक त्यागर फिर ओपेसांग अंधी ने वाट देखकर तो माँ पिटू पहाक ये क्या ना पिता आवश्यक है पिटू पहाक कर लती रहने थे प्रश्न गोटा तीनों मंग हिंसरे बाधा गोटा किया ना देशिक हो देशिका प्रश्न का ना वायरस पारपोषित एक वगैरह किया ला उधर वायरस से किया ना का पारपोषित एक क्या ना अनुमत आहार අනුන්ගේ ආහාර මත යෙපෙන එකනේ අපි පරිපෝෂිතය කියන්නේ. හැබැයි වෛරසයක් තමන්ගේ වර්ගය අභෝ කිරීම තමයි වෙන්නේ. හරි. දැන් එහෙනම් අපි බලපෑම් බලමු. බලපෑම සුද්ධජීවීන් අපට අහිතකර විදියට බලපානවා හිතකර විදියට බලපානවා අපි හිතකර බලපෑම ගත්තාම පුතේ හිතකර බලපෑම ගත්තාම බොහෝ අවස්ථාවල ප්‍රධාන විද කුසි කර්මාන්තයට අපි යොදා ගන්නවා විද කර්මාන් සඳහා යොදා ගන්නවා පුතේ ඊළඟ වෛද්‍ය විද්‍යාවදී භාවිත කරනවා ඒ වගේම පරිසරය ආරක්ෂා කරගන්න විවිධ ක්‍රමවේදයන් වලදී බලපානවා පුතේ पुत्र अभी हितकर बाल पैम पैंती की प्याक लिए मो हितकर बाल पैम पैंती नहीं मां अभी अंक नाल की प्याक अंक नाल ना मेरी जेल चार्ट का की लिए मो एक का देखा तूना हाथ ना डाला हरी नक्काम में वकील रात का हाथ में हमें दिया का मु है भाई मैं पैंती अहितकर बाल पैम लिया नहीं जब ये नॉनी ये इंदा मैं तो लांगा लांगा भी कर लिया करके किया ना नाम काउंटर ने डाल दिया क्या खाता कर देवनिकाने योगर्ट निष्पादनेदी योगर्ट योगर्ट निष्पादनेदी योगर्ट निष्पादनेदी तुंगिनीक
चीज निष्पादनेदी चीज निष्पादनेदी इलाके का बेकरी आहार निष्पादनेदी वही चूंपान लोरी दागने ने उपको माहार है बेकरी आहार निष्पादनेदी बेकरी आहार निष्पादनेदी पश्चिमी प्रतिजीवक औषध निपदवी में दी 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 प्रतिशक्तीकरण इन्नत प्रतिशक्तीकरण इन्नत निपदवी में दी पोते ईलंगे का जब पहाड़ असेंबली इवेंट होनी ईलंगे का विनाकिरिया मध्यसार निपदवी में दी आहार आहार एक में से दागनी मरहंगसी हाथू नेतम बीमार किया दान हाथू नेतम बीमार ईलंगे के कंपोस्ट पोहर सैदी में दी कंपोस्ट पोहर सैदी में दी कंपोस्ट पोहर सैदी में दी ईलंगे का कोहु कर्मांते दी ඔය කොහු කර්මාන්තය කියන්නේ ඔය කොස්ස හදන්න කොහු ගන්න කොහු වලින් හදලා තියෙන කොස්ස භාවිත කරන අඩුයි දැන් ප්ලාස්ටික් නිසායි ඒක කොස්ස තමයි ගොඩක් භාවිත කරන්නේ
නමුත් කොහු වලින් හදපු කොසු මේ පොල් වෙලි වලින් තමයි කෙඳි ලබා ගැනීම කරන්නේ ඒව පුතේ ජලයේ දාලා පල් කරලා තමයි ගන්නෙ ජලයේ තුල පල් කරනකොට සුත් ජීවීන් ක්‍රියාකාරීත්වය මගින් කෙඳි එකින් එක වෙන්වීම සිද්ධ වෙනවා කෙඳි වෙන් කර ගැනීම පහසු වෙනවා ඔය කොහොඳුන් හදනවා නේද ඔය ඇඟා තුල්ලන්න එහෙම කරන බස් එක හදන්න ගන්නවා කොහොු කෙඳි නේද ආ සමහර අය දත් මදින්නක් ගන්නවා නේද පොල් වෙලක් අපත ආ අය ඉස්සර කාලේ නේද සී ආච්චි දත් මැද්දා තියෙන්නේ පොල් එලි දත් කුරුසෝ මගින් පොල් එලි දත් කුරුසෝ මගින් තමයි සී ආච්චි දත් මැද්දා තියෙන්නේ අහලා බලන්නකො කොරුණා ආ මෙතනත් ඉන්නවලු පොල් එලි දත් කුරුසෙන් දත් මදිනා කොයි ඊ කියන බලන්න දක්කින් ඊ කියන්නේ ආ ලස්සන දත්තිකත් මං කියන්නම් පොල් වෙලි දත් කුරුසෙන් දත් මදිනා ඒ කිව්වා කට පියාගෙන ඉන්නයි පොල් වෙලි දත් කුරුසෙන් තමයි දත් මදිනා ආ ඔන්න එක්කෙනෙක් මම උදාහරණයක් කියන්නේ ගණේෂ නම් පොල් වෙලි දත් කුරුස නේද හරි ආ अभी बलमु वीडियो ऑफ कर वीडियो ऑन कर लियनो हम पेन हरि पोते ईलाट अभी कौकर मानते क्या लिवा ईलाट अभी අහිතකර බලපෑම් යටතේ පොඩ්ඩක් ලියමු අහිතකර බලපෑම් යටතේ අහිතකර බලපෑම් මතක තියාගන්න ඉස්සෙල්ලා මතක තියාගන්න මම කියන්නේ ඉස්සෙල්ලා පුතේ මේ අපට හොඳට අහගන්න අපි දැන් පන්තියට සම්බන්ධ වුණාට පස්සේ අපි බෑන්කම් මාන දෙකක් ඉන්නවනේ එතකොට පන්ති ඉවරන වෙලාවට ඔයාලගේ ඔළුවේ යම් දෙයක් තියෙන්න ඕනේ දැන් අපි නිකන් පන්තියට එනකොටම වගේම නම් ඉවර වෙනකොට ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇහුවා මතක නැත්තම් ඔයාලා සිහියෙන් ඉඳලා නැහැ ඒ නිසාමයි මම කියන්නේ වීඩියෝ කෝන් කරන පොඩක් හොඳට අවධානයෙන් අවබෝධයෙන් අහගෙන ඉන්න කියලා. එහෙම ඉගෙන ගන්න ළමයාගේ තමයි පුතේ එහෙම ඉගෙන ගන්න ළමයාගේ තමයි ලකුණු මට්ටම ඉහළ යන විද්‍යා විශ්වවිද්‍යාලයෙන් ඒසියෙන් එන්නේ ඉන්න පන්ති වල ලොකු පන්ති වලට යන්න යන්න පුතේ තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා උගන්වන වෙලාවෙම ඔළුවට දාගත්තොත් ආයේ දෙලින ගමන් චිත්තක් බලා ගත්තාම ඇති. ඒ නිසා උගන්වන දේවල් දැන් ඇහුවොත් කාගෙන්ද පන්ති වල ඉච්චි ගමන් මේ හිතකර බලපෑම් කියන්නේ මම 10ක් විතර කිව්වා අඩුම තරමේ. 3ක් 4ක්වත් තියාගන්න මතකයේ තියෙන්න ඕනි. මම කියනවා අහිතකර බලපෑම් කියන්න කියලා. සුදීවි එහෙනම් මතක තියෙන්න ඕනේ. එහෙනම් මම ඔන්න අද දවසේ මේ උගන්වන්න ටිකෙන් ප්‍රශ්න තුනක් අහනවා. අද දවසේ උගන්වන්න ටිකෙන් ප්‍රශ්න තුනක් අහනවා හැමෝම හොඳට මතක තියාගෙන ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අහිතකර බලපෑම් ගත්තාම අපිට මම ලියන්න දෙන්නම් චුට්ටක් අහගෙන ඉන්න. පුතේ ප්‍රධාන කාරණයක් තමයි මේ අපේ ආහාර නරක් කරනවා. නරක් වෙච්ච ආහාර ගැන මම ඕනතරම් කිව්වනේ. එහෙනම් අපේ ආහාර ටික පුතේ නරක් කරනවා සුති ජීවීන් මගින් ඒක ප්‍රධානම අවාසියක් ඒ වගේම අපි වල ඉඩ කරනවා පෞද්ගල දවස් කියනොත් දැනුත් එහෙමයි කොරෝනා වෛරසය ඇවිල්ලා නේද අපිට ගෙදරින් එළියට බැහැ ගන්න බැරි විදිහට අවුරුදු දෙකක් විතර අපිව ගෙදිට කරලා තිබ්බා දැනුත් බයෙන් බයෙන් තමයි යන්න වෙලා තියෙන්නේ ඉතින් ඒ හින්දා තමයි ඔයාලා අපි මේ ඔන්ලයින් හම්බ වෙලා ඒ වගේම පුතේ අපේ ආශ්‍රිතව ඉන්න සුගතා සතුන්ට මේගොල්ලෝ ලෙඩ ගෙනත් දෙනවා මේගොල්ලෝ ලෙඩ කරලා මරලා දානවා අහිතකර බලපෑමක් ඒ වගේම අපේ වගාව විනාශ කරලා දානවා මේගොල්ලෝ ගෙදර තියෙන මල් පැල ටික හරි මොකද කරන්නේ මේගොල්ලෝ විනාශ කරලා දානවා ඒ වගේම අපේ ඇඳුම් ටික ගුව බාණ්ඩ විනාශ කරලා දානවා පුස්කනෝ නේද ඇඳුමක් කැම තෙමිලා හොදන්න බැරි වෙලා දවස් දෙක තුනක් තිබුණොත් මොකද වෙන්නේ
आहार आवासी आहार नरक क्रीम ईलंगे एक एंडुम कमा गोड़ना गिली एंडुम कमा गोड़ना गिली हाँ देव बांड विनाश क्रीम देव बांड विनाश क्रीम देव बांड विनाश क्रीम අමාශා ලියපු පේජිය පොඩ්ඩක් කියන්න කොයි කාරණාතුර මිනිසා ඇතුළු සතුන්ට රෝග වැළදවීම ශාකවලට රෝග වැළදීම ආහාර නරක් කිරීම ඇඳුම් ගොඩනැගිලි හා දැව භාණ්ඩ විනාශ කිරීම හොඳයි ස්තුතියි හරි පුතේ දැන් අපට ওই කාරණා ටික තමයි කියන්නේ කතා කරන් තියෙන්නේ එතකොට මේ සුද්ධ ජීවී පාඩමේදී මමක තියා ගන්න සුද්ධ ජීවී පාඩමේදී පුතේ පැහැදිලිවම අපට තියෙන්නේ සුද්ධ ජීවීන් හඳුනා ගන්න මේගොල්ලෝ ජීවත්වන පරිසර මොනවද කියලා හඳුනා ගන්න පුතේ මට පොඩි වෙලාවක් දෙන්න
පුතේ එතකොට මේ පාඩමෙන් දැන් අපිට මේ තවදුරටත් ඉතිරලා තියෙන හිතකර බලපෑම් අහිතකර බලපෑම් ගැන පොඩ්ඩක් විස්තර කරන්න. දැන් අපි ලෙඩ රෝග ඇති වෙනවා කියලා කිව්වා. අපි බලනවා මොනවද මේ ඇති වෙන ලෙඩ රෝග. ඊළඟට සතුන්ට ශාක වලට අන්නේම පුතේ අපි මේ පාඩමේදී තවදුරටත් ඉස්සරහදී ඉගෙන ගන්නවා. පුතේ මේ දාණ්ඩ මාත්‍රිකාව शुद्ध जीवी हित बलपैन शुद्ध जीवी हित बलपैम शुद्र जीवी हित बलपैम शुद्र जीवी हित बलपैम පුතේ දැන් අපි ගත්තාම දැන් හිතකර බලපෑම් විදියට තියෙන කාරණාවල් ගන්නවා අපි පරිසරයට පොඩ්ඩක් අවධානය යොමු කරලා බලපුවාම අපේ පරිසරයේ දවසකට විශාල කොළ රොඩු ප්‍රමාණයක් එකතු වෙනවා ශාක වලින් වැටෙන ශාක පත්‍ර විශාල ප්‍රමාණයක් එකතු වෙනවා ඉතින් අවුරුදු ගාණක් යනකොට මේවා දිනාපත් නොවුනොත් අපි කුණු වලින් වැටිලා යනවා අපි කුණු වලින් වැහිලා හැබැයි පුතේ ඔය දිරාපත් වන දේවල් සම්පූර්ණ දිරාපත් කරන්නේ සුද්ධ ජීවීන් මගින්. සුද්ධ ජීවීන් මගින් තමයි උදේ ඔය කාබනික දේවල් කියන්නේ දිරාපත් වන දේවල් නිවසින් බැහැර කරන්නේම වෙන්න පුළුවන්. ශාක පත්‍ර වගේ දේවල් මැරුණු ශාක මේවා දිරාපත් කිරීම. ඒ වගේම තමයි සත්ව දේහය මේවා සම්පූර්ණයෙන් දිරාපත් කිරීම කරන්නේ සුද්ධ ජීවීන් මගින්. එහෙනම් පුතේ अपे पड़ी में काबणिक देवाण्यता मिनिसा अतीतेसित विविध कर्मांत संधा विविध कर्मांत संधा विविध कर्मांत संधा विविध कर्मांत संधा शुद्र जीवीन भावित कराई शुद्र जीवीन भावित कराई विविध कर्मांत सदा सुदीवीन भावित कराई विविध कर्मांत सदा सुदीवीन भावित कराई उदाहरण है उदाहरण अंक एक देख डाल लिया मो अंक एक देख डाल लिया मो लेक्षिका ज्ञान को बारे किरी आहार मनोदय देखा तुमने Yogurt, yogurt, cheese, cheese, kiri, kiri, hondai putti,
then වරහන් අස්සේ දාගන්න yogurt cheese kiwi ඒ වගේ ඒවා හරි ඊළඟට අංක 2 बेकरी कर्मांते सुना बेकरी कर्मांते सुना बेकरी कर्मांते सुना निराशा डबल गुड्डा कौन करने हाँ गामा को इधर बुते पनावल से पनावल हेली वाला पनावल है ओसर हाँ क्या अंदर को बांदे बेकरी है तेरे कैमो वाले कटी का पांग बनीस बनीस जैम पांग आज जैम पांग खाने में तो माँ किया नहीं नहीं थे सर ओ मैं ये पांती है मैं अभी तो लिंक के काबिल नहीं हरी पुत्र मैं ग्रुप की भी आप तीन निशा पड़ना कटलॉक पिन नहीं थी इस राह टाइम का दुआ करने का क्या है? अरे ना उठ के दान की ना वाली ये साथी है। मटे पड़ी मैसेज के का दान मांगे वाला हूँ। हाँ। हाँ। पुत्र ये तो कोटे अन्ना बेकरी कर्मांते का था बेकरी ये तो ला पांग पानीस जैम पानीस मालू पांग किंबुला पानीस नहीं थे। एवा निर्माणी करना नहीं थे। हाँ। ඊළඟට big bun කියයි ඊළඟ small bun කියයි එක එක ಜಾති bun වලට දෙනවා ඒවා කොහොම මොනවද බේකරි කර්ම බේකරි කර්මාන්ත වලදී සුද්ධ ජීවීන් පැහැදිලිව දා ගන්නවා මම ඔයාලට පාන් හදන ක්‍රමය පාන් හදනකොට ඊස්ට් දානවා අර පාන් ගොඩ අනනකොට දාන ඒවා නෙමෙයි මම කියන්නේ පාන් පිටි වලට ඊස්ට් දාලා පිපීමට සලස්වනවා එහෙනම් පුතේ මතක තියාගන්න බේකරි කර්මාන්තී පැහැදිලිව සුද්ධ ජීවීන් හදා ගන්නවා අපි ඊළඟට ගත්තාම තව එකක් බේ ඒ අතර වඩහන් අස්සේ තියාගන්න බේකරි කර්මාන්තී යන දෙ නිබ්බද වෙන දේවල් ටික ඊළඟට අංක 3 අංක 3 අපි ඔය කර්මාන්ත කියන්නේ තමයි කර්මාන්ත අංක 3 කොහු කර්මාන්තය कहू कर्मांते कहू कर्मांते उदेव माई के कौन कराने කියන්න කො කොහු කර්මාන්තේ අරදි පොඩ්ඩක් නිපදවන්නේ වාඩික කොස කොස පාපිසි ඕ වීඩියෝ එක ඕෆ් කරලන්න වීඩියෝ ඔන් කරගන්න මොකද වීඩියෝ ඕෆ් කරනයි අකටම යනවා පාපිසි තමයි लालू अल्लानु एंगातो लेना बुड़सु कौन दया में हाँ हरे हाँ ये मना
अभी भूमुतुरुम पापी निष्पादने चीन प्लास्टिक के निवली निष्पादने लंका पे अपे कौकर्मांत स्वाभाविक निष्पादने कौकर्मांत कुदे वलपाले अलग हेमोगम गोसा भूमि अरे प्लास्टिक के पारे कौके प्लास्टिक कर्मांत कथा कर लीट पास दुते हितकर बलपैम्यर्मांति कथाकला कारण प्रधानांक देख इदिष्टि प्रधानांक देख पारिश्रिक समतुलताम पारिश्रिक समतुलताम पारिश्रिक समतुलताम पारिश्रिक समतुलताम पारिश्रिक समतुलताम समतुलताम वेदगत्वे पारिश्रिक समतुलताम वेदगत्वे अर्थिष्टमाख्या पाठ पैन की लियमो बिना पाठ पैन के लिए अनुते मेरुनो शाखा सप्तकोडस मेरुनो शाखा सप्तकोडस मेरुनो शाखा सप्तकोडस मेरुनो शाखा सप्तकोडस वियोजने कर वियोजने कर वियोजने कर परिसर प्रवत्म तहाउ कराई अहिंसा मुकद निधि कौद अभी तीसरी मेट्टे मत अयानी तीसरी मेट्टे मत अतक अहिंस निधि हाँ किए कार उमेश मेरुनु शाखा सत्व कोटास वियोजने कर परिसरय प्रधान हितकर बलपैम प्रधान इष्टा दांड
පරිපෝදකයින් පාලනය කිරීම සඳහා ධනේෂ දැන් කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ මම ප්‍රශ්න අහනවා පරිපෝදකයින් පාලනය කිරීම සඳහා පරිපෝදකයින් පාලනය කිරීම සඳහා शूद्र जीवीन यदा गणीम शूद्र जीवीन यदा गणीम शूद्र जीवीन यदा गणीम हरि කඩින් A3 කොලයක් කියලා කිව්වහම ඔයාලට දෙනවා හැමෝම A3 කොලයක් ලබන සතිය අරගෙන ඉන්න ඕනි අපිට සත්ව වර්ගීකරණය කියලා පොතේ තියෙනවා පාඩම දෙවෙනි පාඩම සත්ව වර්ගීකරණය අපි ඔය කියන A3 කොලේ තමා කරන්නේ පොතේ මම ඔයාලට PDF නිබන්ධනය දෙවෙනි පාඩමට දෙන්නේ නැහැ දෙවෙනි පාඩමේ අපි පොඩි ක්‍රියාකාරකම් එක්ක තමා කරන්නේ අපි පුතේ තුන්වෙනි පාඩමට දාලා PDF නිබන්ධනය මම ගෲප් එකට දාන්න ඒක print out කරගන්න ඕනි ලබන සතිය වෙනකොට A3 කොලේ හොයාගෙන තිබුණොත් හොඳනම් ප්‍රමාණවත් ලබන සතිය වෙනකොට A3 කොලේ හොයලා තියාගන්න ඕනි එතකොට ඒකේ තමා අපි පොඩි chart එකක් ඇඳලා එතකොට ඔයාලට ඒක පාඩම් කරන තැන අලවගන්න පුළුවන් හැමදෙස්සම පේන්න හරි අපි කීප දෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කමක් නැහැ නේද හොඳයි ඉස්සෙල්ලම අපි ගමු අහිංසා ප්‍රශ්න අහන්න එහෙම නෙවෙයි මේ හරි අහිංසා ගම කොහෙද ඔයාගේ අයිස්සා පුතේ ගම කොහෙද යන්නේ? රිකිල්ල ගස්කඩ. රිකිල්ල ගස්කඩ. හරි. ඔයා දන්න සුද්ධ ජීවි ටිකක්ගේ නම් ටිකක් කියන්න. මොකද්ද සර්? සුද්ධ ජීවින්ගේ නම් කියන්නකො දන්න අය. මම එකක් කියන්නම්කෝ අයිසා බැක්ටීරියා ඉන්නා ඇල්ගී ඇල්ගී ඉන්නා වෛරස් වෛරස් ඉන්නා බැක්ටීරියා බැක්ටීරියා ඉන්නා ඔන්න පහ පිළිවෙලට මතක තියාගමු ඈ බැක්ටීරියා දිලීර ඇල්ගී ප්‍රොටෝසෝවා වෛරස් සුද්ධ ජීවීන් අපට ප්‍රයෝජනවත් වෙන අවස්ථා තුනක් කියන බහිස්සා මොකද සර් ප්‍රශ්නේ ඇහුන්නේ සුද්ධ ජීවීන් අපට ප්‍රයෝජනවත් වෙන අවස්ථා තුනක් මම එකක් කියන්නම් මතක් වීද බලමු
යෝගට් හදන්න ගන්න. චීස් හදන්න. ආ චීස් හදන්න ගන්න. බේකරි නිෂ්පාදන වලට. ආ බේකරි නිෂ්පාදන වලට ගන්න. हाइड्रोजन हीलियम लिथियम बेरियम बेरियम बोरॉन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन सोडियम සුද්ධජීවී අපට අවාසි වෙන අවස්ථා නරකීම ශාකවල රෝග වැළඳීම මිනිසා හා සත්ව ප්‍රජාවට රෝග වැළඳවීම ගොඩනැගිලි ඇඳුම් පැළඳුම් हाइड्रोजन लिथियम बेरियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियॉन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम හොඳයි ඊළඟට තව එක ප්‍රශ්නයක් තියෙනවා සුදු ජීවි යොදා ගන්න කර්මාන්ත කිහිපයක් කියන්න යෝගට් නිෂ්පාදන කිල් නිෂ්පාදන චීස් නිෂ්පාදන ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදන කොහු නිෂ්පාදන හොඳයි බොහොම ස්තුතියි ඊළඟට දැහැමි ආසර් පුතා ගම කොහෙද? ගල්ගමුව. ගල්ගමුව. සුද්ධීවින්ගේ අහිතකර බලපෑම්. අවාසි. දැන් මං එකක් කියවහන්නම් මතක් වෙයි නේද අවාසි අද්ද විතරයි මේ එක ගානේ හරි අමතකයිද කියන්නේ එකක් අපට ගෙනත් දෙනවා අපට ඒගොල්ලෝ ගෙනත් දෙනවා කේක් ගෙනත් දෙනවද කේක් කේක් නෙමෙයි ලෙඩ ගෙනත් දෙනවා ඒක අවාසියක් ශාකවලට රෝග වැළඳීම ශාක වලට රෝග වළඳනවා තව සත්ව හා මිනිසුන් රෝග වෙන දෙනවා මූලද්‍රව්‍ය කීයක් පාඩම් කරලා තියෙනවද ඔක්කොම පාඩම් එහෙනම් කියන්න
hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. හරි. දැන් ඔය ටික පාඩම් කරනවා වගේ උගන්වන ඒවා දවස් ගානේ පාඩම් කරන්න ඕනි. තව එක ප්‍රශ්නයක් තියෙනවා. නරක් වෙච්ච ආහාරයක සිදුවන වෙනස්කම් කියන්න. ඇලෙනවා. වර්තෙත ගතිය වගේ තියෙනවා. වර්තෙත ගතිය වගේ තියෙනවා. ගඳ එනවා. හරි. නමුත් විශේෂයෙන්ම හොඳයි ස්තුති. අපි පුතේ රසය වයනය කියන්නේ අතින් ඇල්ලුවහන් දැන්න ගතිය ඊළඟට පෙනුම පෝෂණ ගුණේ මේවා සමයි සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ. හරි. ඊළඟට අපි කතා කරමු ආච්චි අම්මා කෙනෙක්ගේ පෙනුම තියෙන हरी රෝග වලනීම හා තව ආහාර නරක් වීම මේ පැත්ත බලගෙන කියන්න ඕනි හා තව ඇඳුම් සහ ගොඩ නැගීලි භාණ්ඩ වලට හානි කිරීම ඊළඟට මේ කියන්නකෝ අපිට වාසි යෝගට් නිෂ්පාදනයට චීස් නිෂ්පාදනයට hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen. ඔක්සිජන් කෝරින් නියොන් මට දැන් ඔන්න 10යි පාඩම් දුන්නේ. හරි. නමුත් මම ඊළඟ දවසේ ඉස්සෙල්ලම ඉතුරු 10 පාඩම් ගන්නවා. හරි. ඒ ටික ඔන්න පාඩම් කරගන්න ඕන. හරි. ඊළඟට අපි එනවා ඔෂානිගාවට. හරි. සර්. පුතා කියන්න ගම කොහෙද? उदाव कर කියන්න බලන්න සීනි බහුල ආහාර මත සුද්ධීවීගේ ක්‍රියාකාරීත්වය මොන නම් ඉඳලා දුන්නන්නේ පැසීම පැසීම ඔන්න ගිය සතියේ ඊට පස්සේ අහගන්න ඕනේ සීනි බහුල ආහාර මත සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය කියන්නේ ඊ ආහාර නරක් වීම නැත්නම් පැසීමට ලක් වෙනවා ඊළඟට පුතේ ප්‍රෝටීන් බහුල ආහාර මත සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පූති භවණය පූති භවණය ප්‍රෝටීන් බහුල ආහාර මත සුද්ධීවීංග ක්‍රියාකාරීත්වය හඳුන්වනවා පූති භවණය කියලා අංක 3 පුතේ
ලිපිඩ බහුල ආහාර මත මුඩුවීම මුඩුවීම කියලා කියනවා. ඔය තෙල් සහිත අවස්ථා තමයි අපි ලිපිඩ කියලා කියන්නේ. ඒව මුඩුවීමට ලක් වෙනවා. ඊළඟට කර්මාන්ත වලට සුදීන් යොදා ගන්න අවස්ථා කියන කර්මාන්ත බේකරි නිෂ්පාදනය හරි චීස් නිෂ්පාදනය හරි යෝගට් නිෂ්පාදනය එතකොට කර්මාන්ත වෙනවා හන්නේ. ඔය ටික ඔක්කොම අපිට ගන්න පුළුවන් ක්‍රියාවාර නිෂ්පාදනය කියලා. තව කර්මාන්ත කියන්නේ කොහු කර්මාන්තය? කොහු කර්මාන්තය? එච්චරයි සර් මතක. හරි. මම ඔන්න තව ප්‍රශ්නයක් අහන්න. මට ඒකට හරියට උත්තරයක් දෙනවද? හා සර්. හා. ඔන්න හරියටම දෙන්න ඕන. මේ අයියා ටිකක් ගෙදෙද්දි වැඩ කරන්න හොරයි නේද පොතපාඩම් කරන්න. ඔව් නේද? නෑ ඔය මේ ගෙදෙද්දි ෆලිදාන් නෑ මට කියන්නකෝ ඇත්ත කතාව. මොකද සර්? අයියා ටිකක් වැඩ කරන මේ කලින් නිදිනවා. එළි වෙනකල් නිදිනව නේද පාන්දර? උදේ. දැන් අයියා මට කියන්න බලන්න මූලද්‍රව්‍ය 20 කියන්න. Hydrogen, helium, lithium, beryllium, boron, carbon, neon, phosphorus, silicon, argon. Oh, how do you know that? What do you know that? Huh? ඔන්න දැක්ක නේද මම හොරා අල්ලගත්තේ නැටි හරි ඔන්න ඊළඟට හොෂානි ඊළඟ දවසේ මට මං අහනවා උදේට නැගිටින්නේ කියලා විද්‍යාපත කීපාරක් පාඩම් කරලාද ඔයාමට බලලා කියන්න ඕනි හරි හරි ඊළඟට තිසරි ඔයා දන්න සුදීවි ප්‍රධාන සුදීවි කාණ්ඩ පහේ නම් කියන්නේ බැක්ටීරියා බිලීර බැක්ටීරියා දිරිල වෛරස් තුනයි තව දෙකක් ඉන්නවා බැක්ටීරියා දිලීර ඇල්ගි ප්‍රොටෝසෝවා හරි අයිත කර බලපෑම් මිනිස්සා හා සතුන්ට රෝග වැළඳවීම ආහාර නරක් වීම හරි ඇඳුම් ගොඩනැගිලි හා දැව භාණ්ඩ විනාශ කිරීම ඒ ඇති මට කියන්න දැන් පැසීමට ලක් වෙන්නේ මොන ආහාරද? සීනි බහුල ආහාර. ඊළඟට පූතිභවණේ වෙන්නේ මොන ආහාරද? ප්‍රෝටීන් බහුල ආහාර. හරි මුඩු වෙන්නේ මොනවද? ලිපිඩ බහුල ආහාර. හරි හොඳයි. බොහොම ස්තුතියි. හොඳට අහගෙන ඉඳලා දිනවා. ඊළඟට අභිෂේක් ඔව් සර් හරි පුතා ඉන්නේ කොහෙද ගම කැලණියේ කැලණියේ හරි පුතා කියන්න බලන්න හිත කර බලපෑම් මේ කියන්නේ අපේ ප්‍රයෝජන මොනවද මුංගෙන් තියෙන ක්‍රියාහාර නිෂ්පාදනය කිරීම ඔව් ඖෂධ නිෂ්පාදනය කිරීම හරි එන්නත් නිෂ්පාදනය කිරීම අවශ්‍ය කියන්න මිනිසාට හා සතුන්ට රෝග වැළඳීම ශාක වලට රෝග වැළඳීම ඇඳුම් හා ගොඩනැගිලි දැව භාණ්ඩ විනාශ කිරීම
හරි ඊළඟට පුතේ මට කියන්න සීනි බහුල ආහාර මොකද වෙන්නේ පැසීම ආ ප්‍රෝටීන් බූති භවනේ මුඩු වෙන්නේ මොනවද ලිපිඩ බහුල ආහාර හරි හොඳයි ඊළඟට අපි ගමු හිරුනි මට කියන්න පුතේ ආ සුද්ධ ජීවීන්ගෙන් ඇතිවන වාසි ටිකක් ඉස්සෙල්ලා කිරියාහාර නිෂ්පාදනයේට බේගරියාහාර නිෂ්පාදනයේට ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනයේට ආ ඔය වීඩියෝ එක ඔෆ් වෙලා අනිපින්නේ ආ දැන් කියන්න බලන්න මේ අවාසි මොනවද මිනිසුන්ට සතුන්ට ලැබවීම ශාකවල ලැබවීම මේ ගොඩනැගිලි දව භාණ්ඩ වලට හානි සිදුවීම ආහන් මෝල්ගල් 20 කියන්නේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරීන් නියම් සෝඩියම් මැග්නීසියම් एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन नागन पोटेशियम कैल्शियम स्कैंडियम टाइटेनियम वैनेडियम क्रोमियम मैंगनीज हां 25ක් තියෙන. අද කට්ටියම මේ පන්ති ඉන්නවද? දිලේනුයි ඇසකවද වයයි නම් ඉසුපා ඉන්නා. අනිත් අය නම් දන්නේ. අනිත් අය දන්නේ නැහැ. ඒ අය මම වීඩියෝ එකක් ඔන් කරනවා දැක්කේ නෑ චුට්ටක් මතක් කරන්න හරි පුතේ ඊළඟට ඕෂධ ඖෂධ යන්න පුතා ගම කොයිද අඟුරුකොළ පැලැස්සේ අඟුරුකොළ පැලැස්ස ඇඹිලි පිටිය පැත්තේ නේද ඖෂධ ආ පුතා මේ අදම නේද මගෙත් එක්ක කතා කරන්න Yes sir. Abhi? Oh sir. Ah, hari. Koi kaal the pandey sambandhu ni? Then adhes sambandhu ni? Ah, adhe ni. Hari. School ko ide? Mana jari ka pasal? Ah, hari. Kya log paane me? Suddhi jeevi pradana kaand paha? Bacteria, dilira, algae. प्रोटेसो सानित्य का माता क्या ने सानित्य का वायरस हाँ वायरस हाँ आप बट मेरे को लगे थे नावासी लेटर ओके बोगर नो आहार ना रखकर नो शाका सातुन ने गुड नागिलिया में बीती විනාශ කරනවා හරි වාසි කියන්නේ කොහොමද ගොල්ලන්ගේ බේකර් නිෂ්පාදනය කොහොම නිෂ්පාදනය බිම්මල් නිෂ්පාදනය හොඳයි හරි හරි පුතේ මේ අපි ගත්තාම දැන් ඇත්තටම මෙතන මම ගොඩක් සතුටු වෙනවා අපි ඇත්තටම පන්තියක් කරනවා කියලා වෙන්න ඕනි උගන්වන දේවල් ටික උගන්ලා ඉවරනකොට මතක වෙන්න ඕනි. ඉතින් අලුතෙන් සම්බන්ධ වුණේ දරුවෝ ටික ටික හුරු වෙයි අපේ පාඩන දරුවෝ නම් අහන්න දෙයක් නැහැ කොහොම හරි වට ආන්සර් ටික දෙනවා. ඒ මතක ශක්තිය දිගටම තියාගන්න ඕනි. අපි නෝට් එකක් කියලා ලියන්නේ අමතක වෙනකොට චුට්ටක් බලා ගන්න. ඉතින් මේ අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ පුතේ අනිත් අය වගේම තමන්ගේ තියෙන රාජකාරිය කියන්නේ පාඩම් කරන වැඩ ටික හරියාකාරව කරන්න. මම ගෲප් එකකට දානවා පුතේ අදාළ වැඩ ගෲප් එකකට දානවා ෆෝම් එකක් තියෙනවා එහෙම ඉතින් ඒ දේවල් බලලා හරියටම කරන්න ඕනි හරියටම කරන්න ඕනි මුතේ එතකොට මේ ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා මට ඔක්කොටම නම් ආන්සර් දෙන්න බැරි වෙයි පුතේ නැනෝ තාක්ෂණය ගැන අපිට ඉස්සරහදි පාඩමක් තියෙනවා දැන් අද වෙලාවක් මදි මොකද පැය කාලක් වැඩිපුරක් දීලා තියෙන්නේ නැනෝ තාක්ෂණය ගැන අහලා තියෙනවා
ඊළඟට ගණේෂක් වෙනවා ආච්චි කෙනෙක් වගේ නෙවෙයි කියලා නෑ ඉතින් අපිට පේන්නේ ඔයාගේ යාළුවම තමයි කියන්නේ ගණේෂ ආච්චි කෙනෙක් වගේ කියලා ඉතින් මම ඒකයි කිව්වේ නැතුව මම හිතුවා කියපු එකක් නෙවෙයි නේද කොණ්ඩේ හැම අපිට සුදු පාටද පේන්නේ පන්ති තියන අය අයින් වුණාට ප්‍රශ්නයක් නෑ දැන් අපි මම මේ තියෙන ප්‍රශ්න ටික පොඩ්ඩක් බලන්න 8යි කියලා ක්ලාස් තියනවාද ඒ අය ගියාට ප්‍රශ්නයක් නෑ පුතේ අමතක කරන්න එපා ඒ ත්‍රිකෝණය ආවර්තිතාවගුව හරි පාඩම් අය ගොඩක් දාලා තියෙනවා හරි අනේ කවුරුත් තරහ වෙන්න එපා කතා නොකරපු අය මම හැමදාම උපරිම 15කට 20කට වගේ දරුව ප්‍රමාණයක තමයි කතා කරන්නේ ඒ අතර ඔයාලට පුතේ ඉස්සරහදී අනිවාර්යයෙන්ම කතා කරන දවසක් එනවා ඒ නිසා එක දවසක් අතතාලේ ඉන්න බා පාඩම් කරන්න පාන් අර පාන් ගන්න වීඩියෝ එක පෙන්වන්න ලැබෙලා මාදි මට ඊළඟ දවසේ මතක් කරන්න හරි ඊළඟට අපිට මං පොඩි ඉල්ලීමක් කරන්න පුළුවන් අය WhatsApp group එකක් මට හදලා දෙන්න ඔයාලා ජීවත් වෙන ගමේ නම දාලා අටවසර කියලා දාලා WhatsApp group එකක් මට හදලා මට ඇඩ්මින් දෙන්න මගේ නම්බර් එක 0711554925 මේ නම්බර් එකට පුතේ ගොඩක් අය group හදලා තිබුණා බොහොම ස්තුතියි ඇයිද ඉතින් අපි යාළුවෝ ටිකක් අපේ පන්තියට එකතු කරගන්න ඔයාලා හරහා අපේ ආයතනයේ පුතේ ඉතින් මේ දහම් පාසලත් අපි නොමිනේ ක්‍රියාත්මක වෙන විදිහට හද්දා තියෙනවා ඉදිරි දවසේ ඉදිරි දවසේ නිකන් ඉනවා නම් හැමෝම දහම් පාසලට සම්බන්ධ වෙන්න ඕනි කවුද තත්පරයක් කොහොම ඉන්නේ